मैरी माय हस्बैंड रामाय के नम्बरवेनी कोटसे वाना एपिसोड तलहत तरंग आवा काली कोटसा अवसान नूने जीवोंटे सीता वेन्ना गिया रिया अनतुरा बालक वाना जी हो क्या भी ऐट अनतुरा वेन्ना नोती ओहु अनतुरा टेला कुने सीधो वी में इतने अनतुरा सामगर जी हो टे गोड़ा तुआले वेला रोहल का तो करना बा जीवोंटे तो उन्ना किस्मत या आधा गान बेरी वेना बा ඉතින් අනතුරු වෙන්න දින 6කට කලින් යෝරා මින්වන්ව මුණ ගැහෙනවා. අන්න එදා ඉඳලා තමයි මෙයාලා එකතු වෙලා ජීවොන්ව මරන්න මේ සැලසුම නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු දවස් 6කට කලින් මොනවද උනේ කියලා. යෝරා මින්වන්ව හම්බ වෙන්න ඔහුව හොයාගෙන එනවා. ඉතින් ඇයි ඔහුට කියන්නේ ඔයා හොඳටම දන්න කෙනාව නේ ජීවොන් මං විවාහ වෙන්න හිටපු කෙනාව හොරකම් කළා කියලා. ඒ වගේම සූමිට එදා ගෙදරටම එවලා තිබුණු පින්තූරද යෝරා විවාහ වෙන්න හිටපු කෙනාව හොරගම් කළ එකට තරහ ගිහින් එවපු ඒවා කියලා මින්වන් තේරුම් ගන්නවා. මින්වන්ගෙන් ඇය අහනවා ජීවොන් ඔහුව රවට්ටපු නිසා ඇයට දඩුවම් දීලා ජීවිතේ වාසනාවන්ත කරගන්න කැමතිද කියලා. ඉතින් මින්වන්ට එක පාරටම උත්තර දෙන්න බැරි නිසා ඇයගේ බිස්නස් කාඩ් එක දීලා යනවා හිත හැදුනහම කතා කරන්න කියලා. කොහොමහරි ඔෆිස් එකට ගිය දවසක මින්වන් ජීවොන් සමග ලිෆ්ට් එකේ තනියම ඉන්න වෙලාවක ඇයට තරහින් කෑ ගහලා අහනවා ඔයා මං හිතුවට වඩා කපටි. කොහොමද ජීහෝ UNK එකේ අයිතිකාරයා කියලා දැනගත්තේ? ඉතින් ජීවොන් කියන්නේ මං ඔයාට වඩා හොඳට දේවල් කරනවා කිව්වහම මින්වන් අහන්නේ එදා ප්‍රොපෝස් කරපු දවසේ රැයට දෙන්නට හැංගීම් ඇති උනේ ඊට පස්සේ ඉඳලානේ ඔෆිස් එකේදී අපහස කළේ වාකේම පෞලේ භෝජන සංග්‍රහය පවා විනාශ කරලා දැම්මේ. ඉතින් කවදද මේ විදිහට දේවල් කරන්න පටන් ගත්තේ කියලා. ජීවන්ත නිකන් ඉන්නේ නැහැ. හොඳ පහරක් ඔහුට දීලා සූමින් එක්ක මාව රවට්ටපු නිසා තමයි මේ හැමදේම පටන් ගත්තේ කියලායි කියනවා. ජීවන්ත ජීහෝගේ වැඩවලට උදව් කරන මිතුරෙකු කෑම වගයක් කෑ වෙනුවෙන් ජීහෝ කෙව්වා කියලා ඇවිත් එනවා. ඉතින් එදා රෑ ඇය පසුපස මින්වන් ඇවිත් තිබුණ නිසා මේ සිදුවීම දකිනවා. ඒ වගේම තමයි ඔහුට ජීවන් සමග ඉන්න පුද්ගලයා කලින් දැකලා තියෙනවා වගේ හුරුපුරුදු බවක් දැනෙනවා. ඊට පස්සේ තමයි ඔහුට මතක් වෙන්නේ දවසක් ජීවොන්ගේ ගෙදරට කෑම ඩිලිව කරන්න ආව කෙනා වාගේම ඔහුගෙන් මුදල් ඉල්ලලා තර්ජනය කළ කෙනත් ඔහු කියලා. ඉතින් මින්වන් තරහෙන් ඇය දිහා බලාගෙන ඇය ඔහු කරපු දෙයට පසුතැවීමක් ඇති කරනවා කියලා හිතලා යූරව මුණ ගැහෙන්නේ යනවා. කොහොමහරි යූරා බොක්සින් ක්‍රීඩා කරමින් ඉඳලා ඔහුටද බොක්සින් ක්‍රීඩාව කරන්න කතා කරනවා. ඔහු එකපාරින්ම බොක්සින් ක්‍රීඩා කරන්න ගිහින් බිම වැටෙනවා. ඉතින් ඇය ළඟට ගිහින් කියන්නේ ඇයට ඔහුව පාලනය කරන්න පුළුවන් කියලා තේරුණ නිසා ඔහුත් සමග වැඩ කරන්න කැමතියි කියලා. කොහොමාරි ජීවොන් එකතු කරපු මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඇය නොදැනුවත්වම ධනවතුන් කිහිප දෙනෙක්ගේ නම් අතරට ඇයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ජීහෝ කැයටත් හොරෙන් මේ දේවල් ඇයගේ අනාගතය වෙනුවෙන් එක් රැස් කරලා තියෙනවා. මොකද ඔහු කවදා හරි මැරෙන බව දන්න නිසා ඇයට ඔහු නැතුව සැපවත් ජීවිතයක් ගත කරලා සතුටින් ඉන්න අවස්ථාවක් හදලා තියෙන්නේ. මේක දැනගන්න යෝරා මින්වන්ට කියනවා ජීවොන් කියන්නේ විශාල දේපලක් තියෙන කෙනෙක්. ඇයට ගොඩනැගිලි, ඉඩම්, මහල් නිවාස, වොන් බිලියන 80ක් තරම් මේ දේවල් වටිනවා කියලා. ඒක අහපු ගමන් මින්වන් හොඳටම කලබල වෙනවා. ඉතින් යෝරා ඔහුට විශාල මුදල් වගයක් පෙන්නලා කියනවා ජීවොන් මැරුණොත් ඊට වඩා මුදල ඔහුට ලබා ගන්න පුළුවන් කියලා. මින්වන් ගෙදර ගිහින් සූමින්ගෙන් අහනවා ඔහුට හොරෙන් ජීවොන්ගේ අම්මව යොදාගෙන ජීවොන්ගෙන් මුදල් අරගන්න හදලා අසාර්ථක වුණාද කියලා. ඊට පස්සේ ජීවොන් ළඟ වොන් බිලියන 80ක් තියෙනවා වගේම ඒවා ජීහොක් කැයිට දීලා තියෙන්නේ කියලා ඔහු කියනවා. ඒක හපු ගමන් සූමින්ට ජීවොන් සමග පුදුමාකාර තරහක් එන්නේ. ඒත් මින්වන් කියන්නේ ඇය මැරුණොත් ඇයගේ එකම පවුල වෙන අම්මට මේ දේපල හම්බ වෙන්නේ කියලා. ඒත් ඇයගේ අම්මා ඒවා දෙයිද කියලා හිතනවද කියලා සූමින් අහනවා. මින්වන් සූමින් ගැන යෝරාගේ මාර්ගයෙන් හොයාගෙන තියෙනවා සූමින්ගේ තාත්තා තවමත් ජීවතුන් අතර කියලා. ඒත් සූමින්ගේ තාත්තට ජීවොන් සමග තියෙන සම්බන්ධය මොකක්ද කියලා එක පාරටම හිතනව නේද?
සූමින් තාත්තව හොයාගෙන ඔහුගේ අවන්හලට යනකොට පිරිසක් මුදල් ඉල්ලලා පහර දීලා යනවා. ඉතින් සූමින් තාත්තගෙන් අහන්නේ ඔහු බැඳලා ඉන්න කාන්තාවකෝ කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජීවොන්ගේ අම්මා කියලා පෙන්නනවා. ඒ කියන්නේ ජීවොන්ගේ අම්මා ඇයව දාලා පැනලා ගිහින් තියන්නේ අවුරුදු ගානකට කලින් සූමින්ගේ තාත්තා එක්ක කියලා දැන් තේරුම් ගන්න පුළුවන්. UNK එකේ අනුබද්ධ ආයතන දෙකක් යූර යටතේ තියෙන්නේ. ඉතින් මේ ආයතන දෙකේ කොටස් සම්පූර්ණයෙන්ම ඇයට පවරා ජීයෝ කෑව මුණ ගැහිලා ලිපියක් පාර දෙනවා ඇය කරන්න හදන දේවල් නවත්තන්න කියලා. ඒත් ඇය නම් දැන් කොහොමවත් විවාහ කිවිසුම ප්‍රතික්ෂේප කරන්න කැමති නැහැ. ඇයට ඕන ජීයෝක විවාහ කරගෙන UNK එක ලබා ගන්න. ඒ නිසා අර අනුබත් ආයතන දෙක ඇයට ප්‍රමාණවත් නොවන නිසා කොටස් පවරලා තියෙන ලිපිය පිළිගන්න බෑ කියනවා. ඉතින් නෑ ජීවොන්ගෙන් පවා පිළිගන්නේ ඇයට ලැබෙන්න තියෙන දේවල් වෙන කෙනෙක්ට අනේකට තියෙන තරහ නිසාම තමයි. කොහොමාරි ජීයෝ කෙන වෙලාවේ මින්වන් ඇයගේ නිවසේ ඉඳලා තියෙනවා. ඉතින් නෑ මින්වන්ටද කියන්නේ ඒ ආයතන තුනම එකතු වෙලා ත්‍රිලියන ගණන් උපයනවා. ඉතින් නැයට ඕන ආයතන දෙකක් විතරක් නෙමෙයි UNK එකත් ඕන. ඒ නිසා ජීවොක්ව ඇයට ඕන වෙනවා. මේ හින්දා මින්වන්ට ජීවොන්ව මරන්න කියනවා. ඒත් ඒකලෝ ඔහුට විශාල මුදලක් දෙනවා කියලා. සූමින් තාත්තට විශාල මුදලක් දීලා ඇයි කියන විදිහට වැඩ කරන්න කියනවා. ඉතින් මේ වැඩේ යූරා සමග එකතු වෙලා කරන නිසා මින්වන්ට ඇයට කෝල් කරලා වැඩේ හරි කියලා දැනුවත් කරනවා. ඉතින් යූරා මොවුන්ව යොදාගෙන මේ වැඩේ කරන්නේ කාටවත් ඇයව අහු නොවෙන්න. මොකද මින්වන් හා සූමින්ගේ මුළු පවුලම මේකට සම්බන්ධ කරගන්නවා කියන්නේ ජීවොන් මොවුන් මැරුවොත් අනිවාර්යයෙන්ම යූරාව අහු නොවි මුළු පවුලම අහු වෙනවා කියලා හොඳටම දන්න නිසා. ඉතින් මුදල් තණ්හාව වැඩි නිසාම මින්වන් මේ ගැන නොහිතා වැඩේ කරන්න තමයි හදන්නේ. ඒ වගේම යූරා චාඩුවෙන් කියන දේවල් වලට පවා මින්වන් කොහොමත් ඇදිලා යනවා කියලා ඇය හොඳටම දන්න නිසා මේ වැඩේ කරන්න ඇයට ලේසි වෙනවා. ඔන්න ජීවොන් ඇයගේ තාත්තව බලන්න අනුස්මරණ භූමියට යන දවසේ එනවා. කොහොම හරි එදා ලී මහත්මයා ජීයොක්ට කතා කරලා කියනවා ජීවොන්ව දනවතුන් අතරට එකතු කරපු එක නිසා ඇයට හොඳක් නම් වෙන්නේ නෑ. ඇයගේ අම්මා ටිපර් එකක් නීති විරෝධී ලෙස කුලියට අරගෙන තියෙනවා කියලා. මොකද ජීවොන් නිය ගියහම ඇයට අයිති සියලුම දේපල අම්මට ලැබෙන නිසා. ජීහොක් මේක අහපු ගමන් හොඳටම කලබල වෙලා ජීවොන්ට කෝල් කළත් ඇයගේ ෆෝන් එකේ බැටරි ලෝ නිසා ෆෝන් එක ඔෆ් වෙලා යනවා. කොහොම හරි ඇය පසුපස ජීහොක්ගේ මිතුරෙකු ඇය ගැන පරීක්ෂා කරන්න දාලා තිබ්බ නිසා එදා ඔහුගේ වාහනයද ඇය පසුපස යනකොට ගැටෙනවා. ඉතින් ටිපර් රථය ඇය එනකම් මග රැකගෙන ඉන්නවා කියලා දන්න ජීහොක්ට තේරුම් යනවා අද මේ විදිහට හැම බාධාවක්ම එන්නේ ඔහුටම ඇයව බේරගන්න වෙන එක වගේම ඔහුගේ ජීවිතයේ අවසානයද අද වෙන්න ඕන කියලා. මේ නිසා ඌ ඇය ඉන්න තැන හොයාගෙන යන්න ගන්නවා. ඉතින් ඇය යන අතරේදී ඇයට පණිවිඩයක් දෙන්නත් අමතක කරන්නේ නැහැ. මෙච්චර දවසක් ඔහු ඇයට කිව්වේ නැහැ ඔහුද 2023 වර්ෂයේදී මිය ගියා කියලා. ඉතින් අද ඔහු මිය යන දවස කියලා තේරුම් යන නිසා කියනවා 2023 මන් රියානතුරකින් මිය ගියා. ඇස් අරිනකොට 2013 හිටියේ. එතකොට ආයි ඔයාව හම්බ වුණා. මං හිතුවේ මේ සැරේ ඔයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් මට හැමදාම ඔයාව ආරක්ෂා කරන්න බෑ කියලා තේරුණා. මට මැරෙන්න වෙනවා කියලා තේරුම් ගිය නිසා. ඉතින් මම ඔයාට කැමතියි. මම ඔයාට ගොඩක් කැමතියි. ඒ වගේම මට සමා වෙන්න කියලා. ඔන්න ඊට පස්සේ තමයි ජීවොන් ට්‍රැෆික් ලයිට් එක තියෙන තැන වාහනේ නවත්තගෙන ඉන්නකොට ඇයිගේ අම්මා කුඩියට ගත්ත ටිපර් රථය සූමිත්ගේ තාත්තා පදවගෙන ඉදිරියට වේගයෙන් එන්න ගන්නේ. එතකොට ජීහොක් ඇයිගේ දිහා බලාගෙන ඇවිත් අර ටිපර් රථයේ ඉදිරියට ගිහින් ජීවොන්ගේ ජීවිතේ බේරලා ඔහු අනතුරටපත් වෙනවා. ජීවොන් ඇයගේ ෆෝන් එක චාර්ජ් වෙලා ඔන් කළාට පස්සේ ජීහොක්ගේ වොයිස් මැසේජ් එක අහන්න ගන්නවා. ඉතින් නෑ කලබල වෙනවා ඒක අහලා. ඒ වගේම පෙන්නනවා සූමින් හා ජීවොන්ගේ අම්මා හොටෙල් රූම් එකට වෙලා බලන් ඉන්නවා තාත්තා වැඩේ හරියට කරලා එනකම්. ඉතින් මේ ජීවොන්ගේ අම්මා හා මිතුරිය කියන්නේ කිසිම හිතප්පුවක් නැති කිසිම හැඟීමක් නැති අය කියලා හොඳටම තේරුම් යනවා.
තමන්ගේ දුව මැරෙනකම් වගේම තමන් සමග එකට හිටපු මිතුරිය මැරෙනකම් පුදුම උනන්දුවෙන් ඒ ආරංචිය ලැබෙනකම් බලන් ඉන්නවා. ඉතින් ළඟම ඉන්න තමන්ගේ ජීවිතේ වැදගත්ම කියලා හිතුව අය මේ විදියට කරනකොට මොනතරම් වේදනාවක් ජීවන් කියන චරිතයට දැනෙනවා ඇතිද කියලා අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ සූමීන්ගේ තාත්තා ගොඩක් කලබලෙන් ඇතුළට එනවා. ඉතින් සූමීන්ට තේරුම් යනවා තාත්තා වැඩේ හරියට කරලා නැහැ කියලා. යෝරාටද ආරංචි වෙනවා රිය අනතුර වුණ තැන ජීහොක් අනතුරට පත් වෙලා තියෙන්නේ ඒ වගේම ටිපර් රතේ රිය දොර පැනලා ගෙහින් කියලා. මින්වන් හෝටලයට සූමින් හොයාගෙන එනකොට ඔහු දකින්නේ පිස්සුවෙන් වගේ අය කෑ ගහමින් කාමරේ බඩු විනාශ කරලා දානවා. තාත්තා ඒව දාලා ජීවොන්ගේ අම්මා එක්ක නැවත පැනලා ගියා. මේක ජීවොන්ගේ වැරැද්ද, ඇයව මරනවා කියලා අඬමින් කෑ ගහනවා. ඉතින් මින්වන් ඇයට කියනවා යෝරා කාන්තාව මේ හැමදේම හරි ගස්සවන්නම් කිව්වා. ඒ නිසා ඇයි කියන විදිහට දේවල් කරමු. මුළු රෑම ගෙදර හිටිය විදිහට ඉමු වගේම තාත්තා කරපු දේවල් දන්නේ නැති විදිහට ඉමු කියලා. ජීහොක්ගේ පවුලේ අයද රෝහලට එනවා. ඒ වගේම ලී මහත්මයා ගොඩක් කලබලෙන් එළියට යනවා ජීවොන් දකිනවා. ඒ නිසා ඇය ඌ පස්සෙන්ම ගිය නිසා ඇහෙනවා සූමින් මේකට සම්බන්ධයි කියලා ඌ කියනවා. ජීවොන්ට හිතාගන්න බැරුව අහන්නේ ඇයව මැරීමෙන් සූමින්ට ලැබෙන වාසිය මොකක්ද කියලා. මේ පිටුපස කෙනෙක් ඉන්නවා ඇති කියලා ලී කියනවා. ඒ වගේම සූමින් මේ විදිහට ඇයව මරන්න හදපු හේතුව ජීහොක් ඇය වෙනුවෙන් හදපු දේපල කියලා කියනවා. ජීවොන්ට තේරුම් යනවා ඔහු නිතරම කිව්වා ඇයව හැමදාම ආරක්ෂා කරන්න ඔහුට බැරි වෙයි. මොකද ඔහු ඕනම වෙලාවක මිය යයි කියලා දැනගෙන හිටපු නිසා. ඉතින් ඒකේ තේරුම දැන් තමයි ඇයට හොඳටම තේරුම් යන්නේ. ජීවොන් සූමින්ගෙන් මේ ගැන අහන්න ඕන නිසා ඇයට හම්බ වෙන්න එන්න කියනවා. ජීවොන් අහනවා මේ විදිහට කෙනෙක්ව මරන්නේ සල්ලි නිසාද කියලා. ඒත් සූමින් මුලින්ම මොකුත් දන්නේ නැති කාලට බබා වගේ රඟපානවා වගේම ඇයි නිසා කප්සා වුණා කියලා බොරු කියනවා. ඉතින් ජීවොන් හිනා වෙලා තරහෙන් කියනවා ඔයා කප්සා වුණා කියලාද කියන්නේ? මින්හන්ට රෝගයක් තියෙනවා, ඒ නිසා කාවවත් ගැප් කරන්න ඕට බෑ කියලා. සූමින්ට කෑ ගහනවා එහෙම වෙන්න බෑ, මංගාව පින්තූර පවා තියෙනවා කියලා. ඉතින් සූමින් ඔබමත් බොරු කියන නිසා මහ හයියෙන් ජීවොන් කෑ ගහලා කියනවා බොරු කියන්න එපා, මට මෙහෙම කරන්නේ මොකද කියලා. ඔන්න ඊට පස්සේ සූමින් නෑගේ සැබෑ ස්වරූපය එළියට දාලා කියනවා මට ඔයාට නිදහසේ සතුටින් ඉන්න දෙන්න බෑ. මොකද අපි අවුරුදු 14දී ඔයාගේ අම්මා අනියම් සම්බන්ධේ පටන් ගත්තේ මගේ තාත්තා එක්ක නිසා කියලා. ඔවුන්ගේ එදා අතීතයට කතා වරගෙන යනවා. සූමින්ගේ තාත්තා වෙන කාන්තාවක් ළඟට ඇයත් සමග ඇති සම්බන්ධය නැති කරලා ඇයව දාලා ගියා. ඒ වගේම දවසක් ඇය ඇස් දෙකටම දකින්නවා ඒ කාන්තාව සමග ඉන්නවා වගේම ජීවොන්ගේ අම්මා අකමැති වෙනවා ඔහු දුව සමග සම්බන්ධයක් තියාගන්නවට වගේම තාත්තා දුවට වඩා ඇයට ආදරය කරනවා කියනවා. ඉතින් ඒකට ඇයට ගොඩක් තරහ යනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කාන්තාවටද දුවක් ඉන්නවා කියලා දැනගෙන කුඩා සූමින් ඇයව හොයාගෙන යන්න ගන්නවා. කොහොම හරි එදා ජීවොන්ව හොයාගෙන ඇයගේ පර්ස් එක ඕන කමින් හොරකම් කරගෙන තමයි කඩේදි ජීවොන්ට ගෙනත් තියලා යාළුකමක් හදාගන්නේ. කොහොම හරි ජීවොන්ගේ ගෙදර ගියාම ඇයගේ තාත්තා එක්ක සතුටින් ඉන්නවා දැකලා එදා තමයි හිතාගන්නේ ඇයට කරදර කරලා ඇය ළඟ තියෙන හැමදේම හොරකම් කරන්න ඕන කියලා. ඉතින් ඇය ජීවොන්ට ඉරිසියා කළා හොඳ දේවල් ඇය ළඟ තියෙනවා කියලා. ඒ හැමදේම විනාශ කරන්න ඇවිත් තියෙන්නේ හොඳ යාළුවා කියන වේශය අරගෙන. ඒ වගේම කවදාවත් සූමින් ජීවොන්ට කැමති වෙලා ඉඳලා නැහැ වගේම ඇය හිනා වෙනකොට පවා වෛර කරලා තියෙනවා. ඉතින් සූමින් ඇය හිනා වෙනකොට ලොකු වේදනාවකින් හිටිය කියනවා. ජීවොන් අහනවා ඒ නිසාද ඇයගේ දේවල් හොරගම් කළේ කියලා. සූමින් තරහින් කෑ ගහනවා ඔයා හැම වෙලේම හැමදේම දන්නවා වගේ හිටියේ, ඒත් මට මං ගැන ගොඩක් දුක හිතුණා කියලා. ජීවොන්ට නම් කවදාවත් දුක හිතුනේ නෑ කියනවා. මොකද ඇයගේ අම්මා සූමින්ගේ තාත්තා එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබුණා කියලා දැනගෙන හිටපු නිසා. ඒ වගේම ඇයි හිතන් හිටියේ ඒ ගැන සූමින් මොකුත් දන්නේ නෑ කියලා. ඒ නිසා තමයි නිතරම
ඇයගෙන සැලකිලිමත් උනේ වගේම ඇය මැරෙන කොටත් සූමින් සතුටින් ජීවත් වෙයි කියලා බලාපොරොත්තු වුණේ කියලා. මොකද ඇය හොඳ මිතුරියක් නිසා. ජීවොන්ගේ හිතේ වැරදිකාරී හැඟීමක් තිබිලා තියෙන්නේ නැති ඇයගේ අම්මා නිසා සූමින්ට තාත්තව අහිමි වුණා කියලා. සූමින් මහා අමුතු විදියට කියනවා එයා ගැන සැලකිලිමත් නම් ඇයි මින්වන්ම ඇයගේ අගේ ගහලා පොහොසත් කෙනෙක් ළඟට ගියේ කියලා. ඔයා නිසාම තමයි මේ දේවල් මෙහෙම වෙන්නේ. තාම ඔයාව අපායේ එනකම් බලන් ඉන්නවා කියලා ජීවොන් ඇයට හිනා වෙලා ඇයගේ ඉරණම සූමින්ට දෙනවමයි කියලා යනවා. මේ අතරේදී ජීවොන්ට ජෝරන්ගෙන් මැසේජ් එකක් එනවා ඇයගේ සැමියා ඇයව රවට්ටලා කියලා. ඉතින් මේ වෙනකොට ජීවොන්ගේ දෙවෙනි ජීවිතය අවුල් ජාලාවක් වෙලා තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා යූරා ජීවොන්ගේ ප්‍රථම ආදරය වන වෙන්හෝද හොයාගෙන ගිහින් තවත් ජීවොන්ව විනාශ කරන්න කොටක් පාදව ගන්න උත්සාහ කරන්න හදනවා. ඉතින් ඇය ඔහුගෙන් අහන්නේ ජීහොක්ව දන්නවද කියලා. ඊට පස්සේ පෙන්නනවා සූමින් මින්වන්ගේ ෆෝන් එකෙන් යූරාගේ නම්බර් එක හොරෙන් ගන්නවා. පේන විදිහට එයත් යූරා එක්ක එකතු වෙලා මොනවා හරි කරන්න තමයි හදන්නේ කියලා හිතා ගන්න පුළුවන්. මේ අතරේදී ජීවොන් ජීහොක් අවදි වෙනකන් ඔහුගේ ළඟට වෙලා ඉන්නවා. ඉතින් ඔහුගේ කටහඬ ඇයට අහන්න ඕන කියලා ඔහු එවපු වොයිස් මැසේජ් එක අහන්න ගන්නවා. මට ඔයාගේ ඉරණ මච්චාය ගන්න ඕන. ඔයත් සමග ජීවත් වෙන්න ඕන. තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා ආයි මන් ළඟට එන්න කියලා අඬමින්නයි කියනවා. ඉතින් ඇය වොයිස් මැසේජ් එක අහලා ඔහුට කැමතියි කියනකොටම එක පාරටම ජීහොක්ගේ ඇස් ඇරෙන්න ගන්නවා. ඒ වගේම ඇය දිහා බලලා ඇයට ආදරේ කියනවා. ඉතින් ජීවොන්ත සතුටින් හිනා වෙලා ඔහුට ආදරේ කියනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.